රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් තිබෙනවා. අක්කැති ගරු සභාපතිතුමනි ශ්‍රියාණ වික්‍රමගරු මන්ත්‍රීතුමියගේ වෙලාව. ගරු සභාපතිතුමනි අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂයක් ගැන කතා කරන වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යතුමා සභාවේ ඉන්න වෙලාවේ එතුමාගේ දැඩි අවධානය යොමු කළ යුතු කාරණයක් පිළිබඳව මම වැඩි උනන්දුවක් දක්වනවා. අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආරෝග්‍ය ශාලා ඉදිකිරීම යටිතල පහසුකම් සැපයීම් ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය සැපයීම් වෙනදට වැඩිය ඉදිරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කරුණු පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි ඒකම ගරු ඇමතිතුමනි හොඳ ඉස්පිරිතාලෙට ගිහිල්ලා ලෝකේ තියෙන හොඳම බේත අපිට කවුද නියම කරන්නේ? අපිට මේ බේත ගැන දන්න කෙනෙක්ද ඒ බේත නියම කරන්නේ? ඒ රෝගයට ඒ බේත ලියන්න නිර්දේශ කරන්න ඒ වෛද්‍යවරයාට දැනුම තියෙනවද? අද ලෝකේ හැමතැනම තියෙන ප්‍රශ්නේ යටිතල පහසුකම් වලට වැඩිය දියුණු රටවල් වල ක්වොලිටි මේ තත්ත්වය පිළිබඳව දියුණුවක් වෘත්තිය තියෙන්නට ඕන. දැන් පහුගිය කාලේ අපි දැක්කා අවුරුදු 3ක් තිස්සේ අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය විශ්වවිද්‍යාල ශාස්ත්‍රය අකර්මණ්‍ය වෙලා තිබුණා. සයිටම් ප්‍රශ්නය නිසා ඒකෙදි කතා වුණ මතු කරපු කාරණය තමයි මේ වෛද්‍යවරයෙක් වීම සඳහා අවශ්‍ය ගුණාත්මක වටිනාකම තියෙන්න ඕන කියලා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. මොකද අපි කවුරුත් අසනීප වුණාට පස්සේ අපි කාටවත් යන්නෙන්න තැනක් නැතුණාට පස්සේ අවසානට යන්නේ වෛද්‍යවරයා ළඟට. දැන් මේ වෛද්‍යවරු සම්බන්ධව තියෙන පනත 1927 බ්‍රිතාන්‍ය පාලනයේ සමයේ සම්මත කරපු පනතක්. මේක යල් පැන කියපු පනතක්. මේක අඩුපාඩුකම් බොහොමයක් තියෙනවා. අනිතක මේ පනත කිසි පිළිවෙලකට හදපු එකක් නෙවෙයි, බොහොම කලබලයට හදලා ඒක මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස් පාමසිස් මිඩ්වයිස් නර්සස් ඕඩිනන්සස් නම්බර් 26 ඔෆ් 1927 අවුරුදු 92ක් වෙනවා. මේක ඇතුළට වෛද්‍ය වෘත්තිකයෝ ඇතුළු කරලා තියෙනවා, ඖෂධ වේදියෝ ඇතුළු කරලා තියෙනවා, එතකොට බින්නමු මාතාවන් ඇතුළු කරලා තියෙනවා, හෙදියන් ඇතුළු කරලා තියෙනවා. මේ ඔක්කොටම බලපාන පොදු නීතියකින් තමයි මේක හදලා තියෙන්නේ. මේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. විශේෂයෙන්ම අධිකරණය විසින් දීපු යම් අර්ථ නිරූපණයක් එක්ක ගරු ඇමතිතුමා දන්නවා මේ දවස් කීපයකට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ලබා දුන්නා අංක 119 ඇලිරක් 2019 කියලා. ඒකේ පෙස්සංකරු එස්.එෆ්. සම්රාත් වගෝත්තර කරුවන් විදියට වෛද්‍ය සභාවත් ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු තවත් කීප දෙනෙක් වගඋත්තර කරෝ කරලා තියෙනවා. දැන් මේකෙදි මතුවන ප්‍රශ්නය තමයි ගරු සභාපතිතුමනි මේ තීන්දුව ප්‍රතිඵලයක් විදියට වෛද්‍ය සභාවේ වෛද්‍යවරු විදියට 20 දෙනෙක් ලියාපදිංචි කරන්න ඕන. ඒගොල්ලන් අර මුල් තාවකාලික ලියාපදිංචි යටතේ 20 දෙනෙක් ලියාපදිංචි කරන්න ඕන. දැන් ගරු සභාපතිතුමනි මල් ළඟ තියෙනවා ඒ 20 දෙනාගෙම නන් ලයිස්තුවයි ඒ 20 දෙනාගේ සුදුසුකමයි. දැන් මේ 20 දෙනාගෙන් ගරු ඇමතිතුමනි උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා නැති අය දෙන්නෙක් ඉන්නවා. එතකොට උසස් පෙළ විභාගයට වාඩි වෙලා විෂයන් තුනම අසමත් එහෙමයි ඉන්නවා 7 දෙනෙක්. එස් එකක් විතරක් එක විෂයකට විතරක් සාමාර්ථයක් ලැබලා උසස් පෙළ ගත්ත අය එක්කෙනෙකුත් ඉන්නවා. ඊළඟට S2ක් ගත්ත අය 3 දෙනෙක් ඉන්නවා. C1යි S1යි ගත්ත දෙන්නෙක් ඉන්නවා. A1යි C1යි ගත්ත එක්කෙනෙක් ඉන්නවා. B1යි S1යි ගත්ත එක්කෙනෙක් ඉන්නවා. A1 විතරක් ගත්ත එක්කෙනෙක් ඉන්නවා. උසස් පෙළ නොමැතිව සුදුසුකම් වෛද්‍ය විභාගයේ උපාධිය සඳහා සුදුසුකම් විභාගයට ලියපු එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ කිසි කෙනෙකුට මේ වගේ සුදුසුකමක් යටතේ අපේ රටේ වෛද්‍යවරයෙක් විදිහට ලියාපදිංචි වෙන්න බෑ. එතකොට මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකට හේතුව විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය යම් යම් කාරණා පෙන්නලා තියෙනවා. මං ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා හදාළ කොටසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ.
ඊට පෙර ගරු සභාපතිතුමනි මම මේ නඩු තීන්දුව සභාගත කරන. මේ නඩු තීන්දුවේදී කියනවා the pre-entry qualification said to have been imposed by the first respondent, that is the medical council, and set out in the document mark in 1R specifies that the medical students admitted to the medical school shall have 3 passes in biology, chemistry, physics, mathematics, with at least 2 credit passes in those subjects at the GCA level or an equivalent examination approved by the Sri Lanka Medical Council prior to entry to the medical school. එතකොට දැන් මේ එක සුදුසුකමක්වත් මේ 20 දෙනාගෙන් එක්කෙනෙකුටවත් නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කියනවා මේ ඔක්කොම ඇත්ත. හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. අපි නීති හදන්නේ නැහැ. අපි නීති අර්ථ නිරූපණය කරනවා. නීති හදන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි අදාළ ඇමතිතුමාටයි. එතකොට මේ පාර්ලිමේන්තුවයි අදාළ ඇමතිතුමයි මේක හදාගන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒක නිසා මේ 20 දෙනෙකුට අපේ රටේ උසස් පෙළ ඒ තුන ගත්ත ළමයි දස දහස් ගාණක් ගෙවල් වල ඉන්නවා. ඔවුන්ට කිසිම වෛද්‍ය වෘත්තිය ගැන හිතන්නවත් බැරි අය ඉන්නවා. ඉසෙට් කෝ එක අනුව තමයි තෝරලා ගන්න. නමුත් මේ 20 දෙනා ලංකාවේ විශ්වවිද්‍යාලවල නෙමෙයි වෙනත් රටවල් වල විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ලංකාවේ උසස් පෙළ විෂයන් තුනම අසමත් වෙලා සමහරු උසස් පෙළ ලියන්නෙත් නැතුව චීනේ, බෙලාරුස්, රුසියා, බංග්ලාදේශ් ඒ වගේ රටවල් වලට ගිහිල්ලා මේ වෛද්‍ය උපාධියක් සල්ලි වියදම් කරලා අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ගරු සභාපතිතුමනි මේ ලේඛනයේ බලපුවාම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අනාගතයේ විශාල බයක් ඇති වෙනවා. දැන් මේකේ එක උදාහරණයක් මම ගත්තොත් එක තැනැත්තෙක් මේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නයි කියපු තැනැත්තා ලැට්වියාවේ වෛද්‍ය උපාධිය සමත් වෙලා තියෙන්නේ 2010යි. දැන් 2019 අවුරුදු 19ක් ගිහිල්ලා තියෙනවා මෙයා වෛද්‍ය උපාධිය අරගෙන. එතකොට ඔහු අපේ රටේ වෛද්‍ය කවුන්සිලයේ මණ්ඩලය විසින් ලියාපදිංචි කරාට පස්සේ ඔහු අපේ සෞඛ්‍ය සේවයට ඇතුල් වෙනවා. එතකොට අවුරුදු 9කට කලින් වෛද්‍ය උපාධියක් මූලික සුදුසුකම් නැතුව විදේශ රටක මුදල් තියෙන නිසා මුදල් වියදම් කරලා වෛද්‍ය උපාධියක් අරගෙන ආවිල අවුරුදු 9කට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් පාවිච්චි කරලා ඒ බලය මත ඔහු වෛද්‍යවරයෙක් වෙනවා. ඔබතුමාට මම ගරු සභාපතිතුමාගෙන් අහන ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මේ වගේ වෛද්‍යවරයෙක්ගෙන් උණට හෙම්බිරිසාට බේතක් ගන්න? මං හිතන්නේ මේ රටේ කාටවත් අපේ ගරු සෞඛ්‍යමැතිතුමාටවත් ඒ විශ්වාසය නැහැ. ඒක නිසා අද වෛද්‍ය ශාස්ත්‍රය තුළ බරපතල අරගලයක් මතුවලා තිබෙනවා. මේක කාලයක් තිස්සේ වුණා නොයෙකුත් හේතු නිසා. වරද කාගේද කියලා හොයන එක ගැන නෙවෙයි මම කතා කරන්නේ, මේක කොහොමද නිවැරදි කරන්න ඕන කියලා. දැන් සයිටම් වෛද්‍ය විද්‍යාලය පටන් ගත්ත අවස්ථාවෙත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. කොහොමාරි අවුරුදු 3කට පස්සේ අපි හුඟක් උත්සාහ කරලා විසඳුවා. හැබැයි මූලික සුදුසුකම ගරු සෞඛ්‍යමැතිතුමානි මූලික සුදුසුකම නැතුව කවුරුවත් පොතලාවල විශ්වවිද්‍යාලයට අපි අනුබද්ධ කරගත්තේ නැහැ. ඒ නිසා ඒ සියලු දෙනාටම මූලික සුදුසුකම තියෙනවා. ඒ අනුව අපේ රටේ ඒ වෛද්‍ය වෘත්තිය පිළිබඳව ඒ ප්‍රශස්තභාවය පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ තියෙන මේ සිද්ධ වෙමින් පවතින විකෘතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේක වහාම නිවැරදි නොකළොත් මේක අවුරුදු 92කට කලින් සම්මත කරපු පනතක්. අනිත් එක මේ වෛද්‍ය සභාව මට පේන්නේ බොහොම නිෂ්ක්‍රීය සභාවක්. දැන් අපේ තියෙනවා නීතිඥ වෘත්තියේ කවුන්සිල් ඔෆ් ලීගල් එඩියුකේෂන්. එතකොට අපි නීති උපාධියක් ලෝකේ රටෙක් යම් රටක විශ්වවිද්‍යාලයක අපි පිළිගන්නවා නම් අපේ විශ්වවිද්‍යාලය හොයලා බලනවා. එතකොට ඒකේ තියෙන මූලික සුදුසුකම් අපේ රටේ අපි පිළිගන්න මූලික සුදුසුකම්ද ඒගොල්ලන් පිළිගන්නේ? එතකොට යම් කාලයකදී මේ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය වැටිලා තියෙනවා නම් අඩු වෙලා තියෙනවා නම් අපි ඒ විශ්වවිද්‍යාලය ඩීලිස් කරනවා, කපා හරිනවා. නමුත් අපේ රටේ වෛද්‍ය සභාව විසින් මේක නොකරපු එකේ බරපතල ප්‍රශ්නය තමයි අද වෛද්‍ය ශාස්ත්‍රයට වෛද්‍යවරු විදියට ඇතුළත් වෙන්නේ කිසිසේත් සුදුසුකමක් නැති උදවිය ඇතුල් වෙනවා. එතන මේ උදවියෙන් ප්‍රතිකාර ගන්න අපේ රටේ ජනතාවට ඔව් කරතු ඇමතුමා. ඇමතුමා මයික බලනවා, ඒගොල්ලෝ යනවා ඔක්කොම කරනවා. ඒ වගේම දැන් ඇමරිකාවේ තිබෙනවා ආයතනයක් ඒ මගින් දීලා තියෙනවා මේ කරන ස්ටෑන්ඩර්ඩ්ස්. ඒවත් ඔක්කොම බලනවා.
නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් සමහර රටවල් වල තියෙනවා ප්‍රී මෙඩිකල් කියලා වෙනම කෝස්යක් කරලා යුනිවර්සිටි එකේ ගන්න. දැන් මේක අද ඊයේ නෙවෙයි එදා ඉඳලම මේ වගේ ප්‍රී මෙඩිකල් කෝසස් කරලා මේගොල්ලෝ පිළි අරගෙන තියෙනවා මෙඩිකල් කවුන්සිල් එක. එතකොට ඒකින්ද තමයි ඒගොල්ලෝ උසාවි ගියේ. ඒගොල්ලන්ගේ පොයින්ට් එක. දරු ඇමතුමා කියන කාරණේ මම පිළිගන්නවා මේ ලැයිස්තුව. දැන් මේ පිළිබඳවත් ඇමතුමා දැන් අපි ලෑස්ති කළා දැන් අපි කමිටි එකක් අපොයින්ට් කරලා මේ අලුතෙන්ම ඇක්ට් එක හදන්න ලෑස්ති කළා දිනවා. ඔබතුමාත් උදව් කරන්න. ඔව්. අනිවාර්යෙන්. දැන් ගරු ඇමතුමනි ඔබතුමා කියපු කාරණේ පිළිගන්නවා. දැන් මම මේ 20 දෙනාගේ ලැයිස්තුව සභාගත කරනවා ගරු සභාපතිතුමනි. දැන් ගරු ඇමතිතුමා කියපු විදිහට අර ප්‍රී ක්වොලිෆිකේෂන් ෆෝ මෙඩිකල් ඩිග්‍රී එහෙම කරපු එක්කෙනෙක් විතරයි මේ ලැයිස්තුවේ ඉන්නේ. අනිත් 19 දෙනාටම නැහැ. එතකොට මේ උදවියද අපිට අපේ වෛද්‍යවරයෝ විදිහට අපිට ප්‍රතිකාර කරන්න යන්නේ අනාගතේදී. ඒ නිසා මේක බරපතල කාරණයක්. මම ඔබතුමාට යෝජනා කරනවා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක මේ නඩු තීන්දුව මත මේ ලියාපදිංචි කිරීමට කලින් ශනික පියවරක් ඔබතුමා ගත යුතුව තිබෙනවා අගරු සෞඛ්‍ය ඇමතිතුමා විදිහට. මොකද අපි මේ ගනුදෙනු කරන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක. ඒ නිසා ඔබතුමාට ලොකු වගකීමක් පැවරලා තියෙනවා. අපි ඕනම සහයෝගයක් දෙන්න සූදානම්. අපි මේකට මේ දුර්වලකම වෛද්‍ය සභාව තුළ පවතිනත් ගරු ඇමතිතුමනි හේතුවක් තියෙනවා. ඒක තමයි දිගින් දිගටම ගරු ඇමතිතුමල්ලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ බාර අර ආවම සුදුසුකම් ගැසට් කරන්නේ නැහැ. 2010 ගරු නිමල් සිරිපාද සිල්ලා ඇමතිතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ගැසට් කරා. ඇමෙන්ඩ්මන්ට් එක 2C1S කියන එක. ඔව් දැන් ගරු ඇමතිතුමනි නෑ. ඒක තීන්දුවකට ඒක එනවා. ඒක හුඟක් කල් තිබුණා මේ ඇටර්නි ජෙනරල් එකේ අපේ ලීගල් සෙක්ෂන් එකේ හිර වෙලා. ඒකේ ගරු ඇමතිතුමනි ඒක පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. ඒ ගැසට් පත්‍රය නිකුත් කරද්දී 3.2 කියන එක අවම සුදුසුකම විදියට ගැසට් කරා. කරලා දින කීපයක් ඇතුළත ඒ ගැසට් එක එතුමාගේ කාලේ අවලංගු කරා. නමුත් නිමල් සිරිපාල ගරු ඇමතිතුමාගේ කාලේ. ඔව් ඊට පස්සේ අපි පහුගිය කාලේ ඔය සයිටම් ප්‍රශ්නෙත් එක්ක අපිට සිද්ධ වුණා S3 අවම සුදුසුකම විදියට පිළිගන්න හේතුව සමහර දුෂ්කර දිස්ත්‍රික්කවලින් 2013 2012 වගේ කාල සීමාවල් වල S3ෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපිට සයිටම් ප්‍රශ්නේදීත් S3 මූලික සුදුසුකම් විදියට ගත්තේ. නමුත් මේ කාරණේ ඊටම බරපතලයි සහ හදිසි ඔබතුමාට තමයි බලේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ මූලික සුදුසුකම ප්‍රකාශයට පත් කරලා ගැසට් පත්‍රයේ පළ කළොත් එතකොට මෙඩිකල් කවුන්සිල් එක යම් කිසි සංශෝධනයකට ලක් කරන්න සිද්ධ වෙනවා. ඒ සුදුසුකම නැති කිසි කෙනෙක් ලියාපදිංචි කිරීම වළක්වලන්න. එහෙම නොකරොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉදිරියේදී බරපතල ප්‍රශ්නවලට අපි කොතරම් මහජන මුදල් වියදම් කරත් ඔබතුමා කොච්චර කාලේ වැය කෙරුවත් අන්තිමට ලෙඩුන්ට යන්න වෙන්නේ වෛද්‍යවරු නොවන. දැන් ඔබතුමාට මම උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්නවා මේ 2010 වෛද්‍ය උපාධිය බෙලාරුස් වල නැත්නම් ලැට්වියා වල සමත් වෙලා කියලා 2019 අවුරුදු 9කට ඇවිල්ලා පස්සේ ලියාපදිංචි කරනවා at 16 විභාගයේ 80 වතාවක් ලියනවා. නගර සභාපතිතුමනි at 16 80 වතාවක් ලියපු මිනිස්සෙක් අපේ රටේ වෛද්‍යවරයෙක් විදිහට පිළිගන්න ඕනද? අපේ රටේ වෛද්‍ය විෂයන් වලට විද්‍යා විෂයන් වලට A3 සමත් වෙච්ච කී ලක්ෂයක් ඉන්නවද? ඉතින් ඒක නිසා මේ ශාස්ත්‍රය පිළිබඳව මේ මිල අඩු කිරීමේ මගින් ජනතාවට සහනය සලසා දෙන එක හොඳයි. අපි අගය කරනවා. නමුත් ඒ සලසා දීම තුළ ජනතාවට ඒකේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අපිට ප්‍රතිකාර කරන්නේ සුදුසුකම් නැති වෛද්‍යවරුණා. ඉතින් ඒක නිසා රජයක් විදියට කුමන රජයක් තිබුණත් වගකීමක් තියෙනවා මේක නිවැරදි කරන්න. මම යෝජනා කරනවා ගරු ඇමතිතුමාට මේ 1929 පනත වහාම සංශෝධනය කරලා ඒ අවශ්‍ය අවම සුදුසුකම් ගැසට් පත්‍රයකින් නිකුත් කරලා ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධියක් ලබා ගන්නවනම් ඒ සඳහා හරි ප්‍රමිතියක් හරි නිර්දේශ ඇතුළත් ප්‍රමිතියක් අපි ඇති කරන්න ඕනේ. අපි අපේ නීති විද්‍යාලයේ ඒ සභාවේ තියෙනවා ඒක. අපි ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් වෛද්‍ය සභාවේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෛද්‍ය සභාව මට නම් පේන්නේ බොහෝ දුරට අකර්මණ්‍ය තමන්ගේ වගකීම් අවම වශයෙන් ඉටු කරන ආයතනයක් විදියට. ඉතින් වෛද්‍ය වෘත්තියේ දෙන සමාජිකයේ වෛද්‍යවරු මේකේ සමාජිකත්වයේ දරන ගමන්
තමන්ගේ වගකීම පැහැරහරිනවා නම් මේක බරපතල කාරණයක් විදිහට අපි සැලකිල්ලට ගන්නට ඕන. මම විශ්වාස කරනවා කරු ඇමතිතුමා ඒ නිවැරදි කරන්න කටයුතු කරයි කියලා අවශ්‍ය වුණු සහයෝගයක් අපි ඒ සම්බන්ධව දෙන්න කටයුතු කරනවා. ඒ නම් 20 ඇතුළත් ලේකණියත් ගරු සභාපතිතුමනි මම මේ අවස්ථාවේදී සභාගත කරනවා. ඒකම ගරු සභාපතිතුමනි මේ විෂයට අදාළ නොවුණත් දැනට සමාජයේ කතාවට ලක්වෙච්ච ජනතාව කලබලයට පත්වෙච්ච කාරණයක් මේ ඇමරිකාවේ තානාපතිතුමිය අපේ රටේ හමුදාපතිවරු පත් කරන්න උපදෙස් දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඇමරිකාවේ හිටියා බොහොම වැදගත් තානාපතිවරු අපේ රටේ ඇවිල්ලා රොබර්ට් ඔබ්ලේක් වගේ බොහොම ගෞරවනීය තානාපතිවරු අපේ රටේ බරපතල ත්‍රස්තවාදී යුද්ධ තියෙන වකවානුවේ අපිට හුඟක් උදව් කරපු රටක්. නමුත් මේ අවස්ථාවේදී ඇමරිකානු තානාපතිනියගේ ක්‍රියාකලාපය අපි දැඩි ලෙස හෙලා දකින්න ඕනේ. ඒක ජනාධිපතිවරයා විදිහට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට ආණ්ඩුව විදිහට වගකීම බාර ගන්න ඕනේ. පහුගිය කාලේ අපි දැක්කා සමහර රටවල්වල විදේශ තානාපතිවරු මහකොමසාරිස්ලා මේ රටට ආපුවම තාමත් ඒගොල්ලෝ හිතන්නේ මේ රට තාම ඒගොල්ලන්ගේ කොලනියක් කියලා. ඇමරිකාවේ තානාපතිතුමියට අමතක වෙලා ඇති එතුමියගේ ඇමරිකාවත් කාලයක් මහ බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා තිබුණා. 1770 වෙනකන් ඒක කොලනියක්. ඒ කාලේ මහ බ්‍රිතාන්‍ය නියෝග දුන්න අහවලා හමුදාපතිවරයා පත් කරන්න අහවලා ඉවත් කරන්න කියලා. හැබැයි අපි ස්වාධීන ස්වෛරී රාජ්‍ය අපි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කරලා තියෙන්නේ ඇමරිකාව හා සමාන ස්වාධිපත්‍යයක් ස්වාධීනත්වයක් අපිට තියෙනවයි කියලා පිළි අරගෙන තමයි ඒක රට කුඩාද ලොකුද කියන එක අදාළ නැහැ. අපේ ස්වාධිපත්‍යයේ ස්වාධීනත්වයේ ප්‍රමාණය සමානයි. We are equal before any other, like any other country. That's we are not seconded to any country. Whether just, that is because that they have the economic powers, they have the wealth, they have the war powers. Those are not materials to us. Now, when there has to be a commander of army to be appointed, it is a discretionary power that has been vested in the commander of armed forces. That's by operation of law in terms of Article 32. The president has that exclusive authority to decide that who shall be the army commander, that nobody can interfere into that. එතකොට මේ වගේ තත්වයක් තියෙනකොට ඇමරිකාවේ තානාපතිනි කියනවා නම් එයා බොහොම කලබලයට එයා මේ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා කියලා අපේ රටේ හමුදාපති පත් කිරීම පිළිබඳව එහෙමනම් අපිටත් කියන්න පුළුවන්නේ ඇමරිකාව ගිහිල්ලා ඇෆ්ගනිස්තානයේ මිනි මැරුවා, ඉරාකයේ ගිහිල්ලා මිනි මැරුවා, ලිබියාවට ගිහිල්ලා බෝම්බ දාලා මැරුවා. එතකොට අපිට අපේ තානාපති ගිහිල්ලා කිව්වොත් ඇමරිකාවේ නිව්යෝක් වල ට්‍රම්ප් මහත්තයාට අපි විමසිල්ලෙන් ඉන්නේ ඔබ අහවලා මේ යුද්ධයට සම්බන්ධ චෝදනා තියෙන අය පත් කරයිද කියලා හමුදාපතිවරයා විදිහට. අපේ තානාපතිවරයා ගිහිල්ලා ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහෙම කිව්වොත් කොහොමද වෙන්නේ? ගරු ඇමතිතුමා තව විනාඩි දෙකක් තිබෙනවා. ඔව්. අර මේකත් එක්ක. ඔව් ඒකත් එක්ක. එතකොට ගරු සභාපතිතුමනි දැන් අපිට යුද අපරාධ චෝදනා තියෙනවයි කියලා යෝජනාවක් ඉදිරිපත් කරා ඇමරිකාව ජිනීව මානව හිමිකම් කමිටුවට. ඒ ඇමරිකාව ජිනීව මානව හිමිකම් කමිටුවේ සමාජිකයන්ගෙන් ඉල්ලලා අස්වෙනවා. ඒ ඉල්ලලා අස්වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කරන්න තියෙන ආයතන පිළිබඳව ඇමරිකාවට විශ්වාසයක් නැහැ. එතකොට ඒ අපිට විරුද්ධව චෝදනා ගෙනල්ලා ඒ මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකත්වෙනුත් ඉල්ලලස්සලා දැන් මොකක්ද ඇමරිකානු තානාපතිනියට තියෙන ප්‍රශ්නේ අපේ රටේ මේ මානව හිමිකම් සම්බන්ධව? දැන් එහෙම මානව හිමිකම් උල්ලංඝනය වෙලා නම් ඒගොල්ලන්ගේ වගකීම තිබුණේ ඒක ඉදිරියට ගෙනියන්නේ. නමුත් අපේ රටේ එවකට විදේශ කටයුතු ඇමතිතුමාගේ තිබුණු නිවට ප්‍රතිපත්තිය නිසා රට රණවිරුව පාවා දීමේ ප්‍රතිපත්තිය නිසා ජිනීව කියලා සමදායකත්වයක් ලබා දීලා ආව සමනුග්‍රාහකත්වයක්. දැන් ඒක පාවිච්චි කරලා ඒ නිවටකම පාවිච්චි කරලා ඇමරිකාවට අපිට නියෝග දෙන්න බලයක් නැහැ. අපේ හමුදාපතිවරු වෙන්න ඕන කවුද? කොහොමද ඒකපත් කරන්න ඕන කියලා. ඒක බරපතල කාරණයක්. ඒ පිළිබඳ රජයේ ආණ්ඩුවකට තියෙන ඕන ප්‍රතිපත්තිය. දැන් මේ වගේම අපි දැක්ක පහුගිය කාලේ 2017 ජූලි මාසේ 29 වෙනිදා
අපි හම්බන්තොට වරාය ගිවිසුමක් අත්සන් කරලා චීන රජයටයි තිය සමාගමකට දුන්නා. ඒක දෙනකම්ම චීනයේ ස්ථානාපතිවරයාත් මේ විදිහටම තමයි මේ හැසිරුණේ අපේ රටේ. ඔව් හැමතැනටම ගියා. හැම ආයතනෙටම ගිහිල්ලා බලපෑම් කරා. හැම දෙයකටම මැදිහත් වුණා. මැදිහත් වෙලා බලපෑම් කරලා ආණ්ඩුව දනගස්සලා හම්බන්තොට වරාය ඩැහැගත්තා අවුරුදු 99කට. දැන් ඒ ක්‍රමයේම තමයි දැන් ඇමරිකානු තානාපතිතුමියත් මේක අධ්‍යයනය කරලා වෙන්න ඇති. අද සෝපා ගිවිසුම අත්සන් කරගන්නකම් ඇක්සා ගිවිසුම අත්සන් කරගන්නකම් ඒක යටදී අපේ වරායවල් අපේ ඉඩම්වල බලය ඒගොල්ලන්ගේ ඇමරිකාවේ හමුදාවේ නිලධාරීන්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන තෙක් ඇමරිකාව අපිට බලපෑම් කරනවා. ඒ බලපෑම් කිරීමේ ප්‍රතිඵලය බලපෑම් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපේ ආණ්ඩුවට ඒ පිළිබඳ අදහසක් තියෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. දැක්මක් තියෙනවද කියලා ගැටලුවක් තියෙනවා. ඒකට උත්තර දෙන්න කෙනෙක් නැහැ. අද අපේ රට එක පැත්තකින් අරාජිකයි. ඒ නිසා තමයි මේ හැමතැනම බෝම්බ පිපිරුවේ. අවුරුදු 3කට කලින් අපි කිව්වා මේක වෙයි කියලා මේ පාර්ලිමේන්තුවේ දා. ඒ කාලේ අපිට ගැහුවා. දැන් අද රටත් අරාජිකයි ආණ්ඩුවකුත් නැහැ. අද විදේශ කටයුතු අමාත්‍යාංශයකුත් නැහැ. අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු තීන්දුව තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශ ඉඳගෙන. මේ මුදල් අමාත්‍යාංශයේ ඉඳන් මේ කරන පාවාදීම තුල මම ගෞරවයෙන් ඉල්ලනවා මේ ආණ්ඩුවේ වගකීතු උදවිය විශේෂයෙන්ම ජනාධිපති සහ අගමැති මේ රටේ ජනතාවට ඇමරිකාවේ තානාපතිවරියගේ වගකීම් රහිත ප්‍රකාශය පිළිබඳව උත්තර බඳින්න ඕනයි කියලා. බොහොම ස්තුතියි සභාපති.